හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සිය රෝගී තත්ත්වය පිළිබඳව ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් පෙරදින අධිකරණයේ හමුවේ පෙනී සිටීම මගහැර ඇතැයි නියෝජ්‍යස්ථ ජෙනරාල් ලක්මිනි ගිරිහාගම මෙනබිය අද අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. බිල් ගෙවන්න බීලොක් ගන්න සල්ලියලන් ඕන දෙයකට ජස්ට් පේටියන් ඇප් එකක් එක්ක ලයිෆ් එක ඊසි කරගන්න. ඒ ප්‍රශ්නගත හියුමන් ඉමුනෝග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුව සම්බන්ධ නඩුව අද මාලිකකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ යලි කැඳ වූ අවස්ථාවේදී පසුකී නඩුවාරයේ කෙහෙලිය රඹුක්වැල්ල මහතා අධිකරණයේ හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් පරීක්ෂාවට අධිකරණයේ විසින් පත් කළ නවපූජ්‍යල විශේෂඥ කමිටුවේ වාර්තාව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනි ගිරිහාගම මෙනවිය අද විවෘත අධිකරණයට ඉදිරිපත් කළා. පෙර නඩුවාරයේ බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයා අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් රෝගී තත්ත්වයක් මත නඩුවේ අටවෙනි සැකකරුවන කෙහෙලිය රඹුක්වැල්ල මහතාට අධිකරණයේ හමුවේ පෙනී සිටීමට නොහැකි බවට කළ ප්‍රකාශය පැමිණිල්ලේ සැකයට ලක්ව තිබුණා. ඒ අනුව අධිකරණයේ පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුව ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කළ බවත් එම කමිටු වාර්තාවෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට අධිකරණයේ පෙනී නොසිටීමට තරම් රෝගී තත්ත්වයක් නොපැවති බවට සනාථ කර ඇති බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයට ප්‍රකාශ කළා. සැකකරු බන්ධනාගාර රෝහලින් රජයේ රෝහලකට මාරු කිරීමට තරම් බරපතල රෝගී තත්ත්වයකින් නොසිටින බවටද වාර්තාවේ කරුණු සඳහන් වන බව ඇය කියා සිටියා. යනු බන්ධනාගාර වෛද්‍යවරයා අධිකරණයට අසත්‍ය වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔහු පිළිබඳව ගත යුතු පියවර පිළිබඳව සුදුසු නියෝගයක් නිකුත් කරන්නයි ලක්මිනි ගිරිහාගම මෙනවිය ඉල්ලා සිටියා. ඊට අදාළ නඩු විභාගය මේ වන විටත් පැවැත්වෙමින් තිබෙනවා. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාධාරණ හේතුවක් නොමැතිව තමා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර ඇති අතර රුපියල් මිලියනයක වන්දියක්ද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග.